හරි දැන් ළමයි අපි මෙහෙම ලියමු දැන් හීනවන ශේෂය කියලා කියන්නේ මොකද්ද අපි මාසෙන් මාසේ අපිට ගණනය කරන පොලිය එන්න එන්න අඩු වෙනවා නේ හරි ණය වෙලා ඉන්න කොටසත් එන්න එන්න අඩු වෙනවා හොඳයි ලියන්න මෙහෙම මේ හීනවන ශේෂය කියන එක අපි පොඩ්ඩක් ලියලා ඉමු ඊට පස්සේ මම මේ උදාහරණ දෙන්නම් හරි ලියන්න නෝට් එකට දාන්න මෙහෙම ලියන්න ලියන්න මෙම් ලියන්න මෙම ක්‍රමයේදී දවල් මාත්‍රකාව දැම්මම හීනවන ශේෂයට නැත්තම් කුලී කිනීමේ ක්‍රමයට අනුව පොලිය ගණනය කිරීම. හරි. ලියන්න මෙහෙම මෙම ක්‍රමයේදී මාසකට වරක් මෙම ක්‍රමයේදී මෙම ක්‍රමයේදී මාසකට වරක් අපි ණය මුදලෙන් යම් කිසි කොටසක් සමානව ගෙවන අතර පොලිය සෑදීම සිදු කරනු ලබන්නේ පොලිය සෑදීම සිදු කරනු ලබන්නේ සෑම මාසකම ගෙවීමට ඉතිරි වී ඇති ණය මුදල සඳහාය ඒතුළු ළමයි මොකද වෙන්නේ අර මාසෙන් මාසෙ අපි ගෙවන ණය මුදල එන්න එන්න අඩු වෙන හින්දා අපිට ඉතිරි වෙන ණය මුදල ටික ටික අඩු වෙනවා නේ ඒතර ඉතිරි ණය මුදලට තමයි මාසෙන් මාසෙට ඒ වෙලාවේ තියෙන ණය මුදලට තමයි පොලිය හදන්නේ එතකොට එම නිසා ළමයි මාසෙන් මාසෙට හැදෙන පොලිය ටික ටික මොකද වෙන්නේ අඩු වෙනවා මම දැක්කනේ එළම අපි දැන් මාසෙන් මාසේ මේක 2000 ගෙවද්දී අපි ණය වෙලා ඉන්න ප්‍රමාණය ටික ටික අඩු වෙනවන්නේ දැන් පළවෙනි මාසෙ වෙද්දී 24000ක් ණයයි ඒකෙන් 2000ක් ගෙවනවානේ පළවෙනි මාසෙ ඉවර වෙද්දී ඊළඟ මාසෙ වෙද්දී ණය 22000යි එතකොට ඒකට තමයි ආයි පොලිය හදන්නේ ඊළඟ මාසෙට තුන්වන මාසෙ වෙද්දී අපි තායි 2000ක් ගෙවන හින්දා ආයි 20000යි ණය තුන්වන මාසෙට පොලිය හදද්දී 2020000ට තමයි පොලිය ගන්නේ කරන්නේ හරි එම නිසා මාසෙන් මාසෙ සෑදෙන පොලිය ටික ටික මොකද වෙන්නේ අඩු වෙනවා කියන්න එම නිසා මාසෙන් මාසෙට සෑදෙන පොලිය ටික ටික අඩුවීම සිදුවේ හරි ඉතින් එම නිසා මෙම ක්‍රමය අපි කියනවා ළමයි මොකද්ද හීනවන ශේෂයට අනුව අර අඩු වෙනවන ටික ටික මාසෙන් මාසෙට පොලිය නේ
ඒක හින්දා මේ ක්‍රමයට අපි කියන්නේ ළමයි හීනවන ශේෂයට අනුව පොලිය ගණනය කරනවා කියලා. ලියන්න. එම නිසා මෙම ක්‍රමය හීනවන ශේෂයට අනුව හීනවනවා කියන්නේ එන්න එන්න අඩු වෙනවා මාසෙන් මාසෙට පොලිය හැදෙන එම නිසා මෙම ක්‍රමය හීනවන ශේෂයට අනුව පොලිය ගණනය කිරීමේ ක්‍රමයේ ලෙස හැඳින්වේ හීනවන ශේෂයට අනුව පොලිය ගණනය කිරීමේ ක්‍රමයේ ලෙස හැඳින්වේ පොලිය ගණනය කිරීමේ ක්‍රමය ලෙස හැඳින්වේ හරි ක්‍රමය ලෙස හැඳින්වේ හොඳයි එළමයි මේකේ වැදගත් දේ තමයි අපිට ගාණෙදි දෙනවා වාර්ෂික පොලිය අනුපාතය කියන දෙන්නේ හැම ගාණක උනේ ගණන් හදද්දි තේරේ එකම විදිහට හදන්න දින්න ඔක්කොම හැම ගාණෙම ළමයි අපිට දෙන්නේ වාර්ෂික පොලිය අනුපාතය අපි ඒක ළමයි 12න් බෙදලා මේ වාර්ෂික පොලිය අනුපාතයේ 12න් බෙදලා මාසික පොලිය අනුපාතයක් කරගෙන ඉන්න ඕනේ ලියන්න ඊට පස්සේ ලියන්න මෙහිදී දී ඇති වාර්ෂික පොලි අනුපාතිකය නැත්නම් වාර්ෂික පොලි ප්‍රතිශතය මෙහිදී දී ඇති වාර්ෂික පොලි අනුපාතිකය වාර්ෂික පොලි අනුපාතිකය කියන තරමයි 12න් බෙදා 12න් බෙදා 12න් බෙදා දොළහෙන් බෙදා මොකක් කරගන්න ඕනද දොළහෙන් බෙදා මාසික පොලි අනුපාතිකයක් ලෙස මාසික පොලි අනුපාතිකයක් ලෙස මාසික පොලි අනුපාතිකයක් ලෙස සකස් කරගත යුතුය හොඳයි සකස් කරගත යුතුය හරි අපි මේක රතු පෑනේ ලියලා තමයි කොටු කරගමු රතු පෑනේ ලියන්න මෙහෙම මම ඊට පස්සේ ගන්න උදාහරණයක් විතර ගන්නම් හරි ඉස්සෙල්ලා මේක ලියා ගන්න මාසික පොලි අනුපාතිකය හදාගද්දි මොකද කරන්න ඕනේ මාසික පොලි අනුපාතිකය සමානයි වාර්ෂික පොලි අනුපාතිකය බෙදන්න ඕන ළමයි දොළහෙන් මේක ලියලා රතු පෑනෙන් කොටු කරගන්න හරි මාසික පොලි අනුපාතිකය අතු බෑනේ ළමයි ලීලා කොටු කරගන්න
හරි 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 දැන් අපිට ළමයි ගණන් වල දෙන්නේ වාර්ෂික පොලී අනුපාතය කියන්නේ ගානේ ඒක දුන්නාම ඉස්සෙල්ලාම අනිවාර්යයෙන්ම 12න් බෙදලා අපි මාසික පොලී අනුපාතිකයක් ලෙස ඉස්සෙල්ලාම හදා ගන්න ඕනේ හරි මාසික පොලී අනුපාතිකයක් ලෙස ඉස්සෙල්ලාම හදා ගන්න ඕනේ හොඳයි දැන් අපි ළමයි එමු උදාහරණෙට මේක රතු පෑනෙන් කොටු කර ගන්න ලියලා හරි දැන් අපි ළමයි මේ ගාන ලියන්න මෙහෙම ලියන්න රුපියල් 30000ක් වටිනා රුපියල් 30000ක් වටිනා රූපවාහිනී යන්ත්‍රය රූපවාහිනී යන්ත්‍රයක් රූපවාහිනී යන්ත්‍රයක් රූපවාහිනී යන්ත්‍රයක් රුපියල් 30000ක් ඈ රුපියල් 30000ක් වටිනා රූපවාහිනී යන්ත්‍රයක් රුපියල් 6000ක් ගෙවා රුපියල් 6000ක් ගෙවා රුපියල් 6000ක් ගෙවා ඉතිරිය වාර්ෂික සියයට 24ක ඉතිරිය වාර්ෂික සියයට 24ක පොලී අනුපාතිකයක් යටතේ වාර්ෂික 100/24ක 100/24ක පොලී අනුපාතිකයක් යටතේ කුලී කිණීමේ ක්‍රමයට නැත්නම් හීනමන ශේෂී ක්‍රමයට හීනමන ශේෂී ක්‍රමයට හීනවන ශේෂී ක්‍රමයට ගෙවීමේ පොරොන්දුව පිට ගෙවීමේ පොරොන්දුව පිට ලබා ගත්තේය හොඳයි හරි මම දැන් මේකේ අපිට සාමාන්‍ය විභාගයේදී අහන ප්‍රශ්න ටික දෙන්නේ හරිද මේ ගානක් ළමයි අනිවාර්යෙන්ම එනවා හොඳයි දැන් මම මේකේ ප්‍රශ්න විදියට දෙන්නම් ඒ ටික රෝමි ලක්කන් එක හරි දැන් මම මොකද්ද ගාන දුන්නේ රුපියල් 30000ක් වටිනා රූපවාහිනී යන්ත්‍රයක් අපි රුපියල් මංගාව 6000ක් තිබ්බතේ 6000 ගෙවලා රූපවාහිනී යන්ත්‍රය අරගෙන එනවා ගෙදර හරිද 124ක වාර්ෂික පොලි අනුපාතිකයක් යටතේ හීනවන ශේෂී ක්‍රමයට ගෙවීමේ පොරොන්දුව පිට පොලිය ගන්නේ කරන්නේ අර මං කලින් කිව්ව විදියට හීනවන ශේෂී ක්‍රමයක. හොඳයි. රෝමි ලක්කන් එක ඔගොල්ලෝ හොයන්න ඕනේ මාසික පොලි අනුපාතිකයේ සොයන්න. අපි මේ මාස ගාන ලිව්වද මාස 12කින් නේ? ඒක ලිව්වේ නෑ මං හිතන්නේ. මාස 12කින් ගෙවනවා කියලා ලිව්වද? ඒක ලියන්න ඕනේ නැත්නම් බෑනේ නේ. අවුරුද්දකින් හරි මාස 12කින් හරි. ලිව්වේ නෑනේ ගානේ. ලිව්වද? කුලී ගිනීමේ ක්‍රමයට මාස 12න් මාස 12කින් ගෙවන ලෙස
නැත්නම් අවුරුද්දක් තුල අවුරුද්දකින් අවුරුද්දකින් නැත්නම් මාස 12න් ගෙවන ලෙස ලබා ගත්තේය මාස 12න් එතන ලියන්නේ මාස 12න් හරි සමහර ගණන් වල මාස 15යි කියලා දෙනවා සමහර මාස 20යි ඒක වැදගත් ඈ අවුරුදු 2යි කිව්වොත් මාස 24යි නේ හරි අවුරුදු 3යි අවුරුදු 5යි එහෙම එක එක ගණන් වල දෙනවා එක එක කාලයක් හරි ඕකේ මන් දෙන්නේ මාස 12න් ඈ මාස 12න් ගෙවීමේ හරිද පොරොන්දුව පිට ලබා ගත්තේ හොඳයි මාස 12කින් ගෙවන්නත් ඕනි හරි මං ඉස්සෙල්ලාම රෝමී ලක්කන් එකේ ළමයි අහන්නේ මාසික පොලී අනුපාතිකය සොයන්න මාසික පොලී අනුපාතිකය හොයන්න ඉක්මනට මාසික පොලී අනුපාතිකය කොහොමද ගන්නෙ වාර්ෂික පොලී අනුපාතිකය කීයද 100ට ඈ 24යි නේ මන් දුන්නේ 124 බෙදන්න ළමයි 12 කී දෙන්නේ උඩ 100ට 2යි ඔන්න 124 දෙකෙන් බෙදන්න ඕනේ වාර්ෂික පොලී අනුපාතිකය 12න් බෙදුවොත් තමයි අපිට මාසික පොලී අනුපාතිකය එන්නේ පොලී අනුපාතිකය නැත්තම් පොලී ප්‍රතිශතය හරි රෝමි ලක්කන් 2 මාසක ණය මුදල මාසකට ණය මුදල සොයන්න මාසකට ණය මුදල අපි මාසයකට ගෙවන්න ඕන ණය මුදල කීයද මාසකට ගෙවන්න ඕන ණය මුදල කොහමද හොයන්නේ දැන් අපි ළමයි මාසකට අපි ඊට කලින් මේ ණය වී ඇති මුදල ලිව්වේ නැහැ නේ ඔව් ණය වී ඇති මාසකට ඊට කලින් ළමයි අපි ලියන්න ඕනේ මුළු ණය මුදල ණය වී ඇති මුළු මුදල ඔව් ඒක මෙතන මුළු ණය මුදල සොයන්න අපි ණය වෙලා තියෙන මුළු මුදල කීයද එළමයි රූපවාහිනී යන්ත්‍රේ වටිනාකම 30000යි අපි රුපියල් 6000ක් ගෙවලනේ අරන් ආවේනේ ඔව් 30000න් 6000ක් අඩු කරන්න රුපියල් කීයද ණය මුදල 24000යි මම කරන්න මුළු ණය මුදල සොයන්න රෝමී ලක්කන් 3 දැන් මෙන්න මේ මුළු ණය මුදල ළමයි අපි මාස 12න් ගෙවන්න එපේ අවුරුද්දක් තුල සමාන මාසික වාරික වශයෙන් එතකොට මාසකට ගෙවිය යුතු ණය මුදල කොච්චරද මාසකට අපි ගෙවිය යුතු ණය මුදල හොයන්න ණය මුදල නැත්තම් ණය කොටස මාසකට ගෙවන්න ඕන ණය මුදල හොයන්නත් ඕනේ මාසකට ගෙවිය යුතු ණය මුදල නැත්තම් ණය කොටස දැන් අපි ළමයි මාස 12කටම ණය වෙලා තියෙන්නේ 24000යි නේ එහෙනම් මාසකට ගෙවිය යුතු ණය මුදල හොයද්දි මොකද කරන්න ඕනේ 24000 බෙදන්න ඕනේ 12න් නේ රුපියල් කීයද මාසකට ණය මුදල රුපියල් 2000යි මාසකට ණය වෙලා තියෙන මුදල රුපියල් 2000යි ඉතින් 2000 ගානේ 12ක් ගෙවද්දී 24000 ඉවිලා ගෙවිලා ඉවර වෙනවා නේ 24000 ගෙවලා ඉවර වෙනවා එතකොට හැබැයි ළමයි අපි පොලියක් ගෙවන්නත් තියෙනවා තව පොලියකුත් අය කරනවානේ මාසෙට 2000 ගානේ ගෙවන්නත් ඕනේ තව පොලියකුත් අය කරනවා හරි හොඳයි දැන් මට ඔයගොල්ලෝ හොයලා දෙන්න ඊට පස්සේ රෝමි ලක්කන් 4 හරි පළමු මාසයේට පොලිය සොයන්න පළමු මාසයේට පොලිය හොයන්න බලන්න පළමු මාසයේට පොලිය හරි මට කියන්නේ පළවෙනි මාසය තුල අපි ළමයි 24000ක් නැයිනේ 24000ක් නැයි නේ ඔව් 24000න් අපි බලන්න ඕනේ කොච්චරද දැන් මාසයකට 102යි නෙමෙයි මාසික පොලිය අනුපාතිකේ 102යි මාසයකට 102යි පොලිය එහෙනම් 24000කට පොලිය බලන්න 102කින් වැඩි කරන්න කීය දෙන්නේ බිංදු දෙකක් යපුනහම මෙතන රුපියල් 242 රුපියල් කීයද 480යි 480යි පළවෙනි මාසයේට පොලිය 480ක් හැදෙනවා පළවෙනි මාසයේට අපි පොලිය ළමයි රුපියල් 480ක් ගෙවන්න ඕනේ තගාල දෙවන මාසයේට පොලිය රෝමි ලක්කම් පහ සොයන්න දෙවන මාසයේ ළමයි පොලිය හොයද්දි අපි දැන් පළවෙනි මාසේ ළමයි 2000යි මේ 480යි ගෙවනවනේ එතකොට ළමයි මට කියන්න දැන් අපි කොච්චරක් තව ණය වෙලා ඉන්නවද 24000න් දැන් 2000ක් ගෙවුවා ගිය මාසේ පළවෙනි මාසේ දෙවන මාසෙට ළමයි එතකොට අපි ණය වෙලා තියෙන්නේ 24000ම නෙමෙයි 22000යි දැන් මේ 2000 අඩු කරන්න මේකින්
एक अगर सीजर देखा बेलु वन अंगारी देवन मास एक बोलिए बिंदु देखा कैसे ना वा देसी बीस सेवा देखा रुपया की ये द हारसी हाथ लिया है रुपया हारसी हाथ लिया ही देवन मास एक बोलिए रोमिला कंग हाय द थुंगवन मास एक बोलिए सो जानना थुंगवन मास एक बोलिए इक्कम कराना क्रमे तेरुंगा ना තුන්වන මාසෙට ළමයි පොලිය අපි හොයද්දී අපි දැන් 2000 දෙකක් ගෙවුවානේ පළවෙනි මාස දෙකේ එතකොට 4000ක් දැන් 9න් ගෙවිලා ඉවරයි තව 9 20000යි එතකොට 20000ට පොලිය ප්‍රතිශතය අපි දන්නවා 102යි මාසයකට මාසික පොලිය ප්‍රතිශතය 102යි 20000ට 102ක් බැලුවා නම් හරි බිංදු දෙකක් අපලා දාන්න 202ක් රුපියල් කීයද 400යි ඔව් දැන් උතනින් පස්සේ ළමයි ආයෙ හොයන්න ඕනේ නෑ දැන් රටාව තේරුණා නේ මේ එතකොට පළවෙනි මාසෙට පොලිය මෙන්න දෙවන මාසයට පොලිය මෙන්න නේ තුන්වන මාසයට පොලිය මෙන්න දැන් උතුලින් පස්සේ ආයි දිගටම හදන්න ඕනේ මාස 12ටම නේ දැන් ඕගොල්ලන්ට ලිව්වේ ඇයි මාස 12ට හැදෙන පොලි ටික 480 440 මේක ළමයි නිකන් සමාන්තර ශ්‍රේණියක් එන්නේ තේරෙනවද සමාන්තර ශ්‍රේණියක් එන්නේ මට කියන්න සමාන්තර ශ්‍රේණියක් නේද ළමයි එන්නේ මාසින් මාසෙට හැදෙන පොලිය මේ කීයේ කීයේද අඩු වෙන්නේ මේක නම් 40 40 අඩු වෙන්නේ මට කියන්න හතරවන මාසෙට පොලිය කීයේද එන්නේ හතරවන මාසෙට පොලිය තව 40ක් අඩු වෙනවා රුපියල් 300 කීයද 60යි පස්වන මාසෙට පොලිය ඈ පස්වන මාසෙට පොලිය කීයද තව 40ක් අඩු වෙනවා රුපියල් 320යි හයවන මාසෙට පොලිය තව 40ක් අඩු වෙනවා රුපියල් 280යි ඔහොමම ගිහිල්ලා ළමයි මට කියන්න 12 වෙනි මාසෙට පොලිය කීයක් හැදෙයිද අපි මාස 11ක් දෙදහයව 11ක් ගෙවල ඉවරයි. තව මේ පොලියක් දැන් ටික ටික අපි ගෙවල ඉවරයි. හැදින පොලිය. එතකොට අන්තිම මාසෙට නේ කොහොම ගිහිල්ලා ගිහිල්ලා තමයි. මට කියන්න 12 වෙනි මාසෙට 12 වෙනි මාසෙට පොලිය මඩ කියලා දෙන්න පුළුවන් නම් ඕගොල්ලෝ මෙතන දැන් අපි අන්තිම මාසෙ වෙද්දි තව කීයද ණය වෙලා තියෙන්නේ? अंतिम මෙතන තමයි රුපියල් කී දෙන්නේ 40යි එන්නේ. කොහොම ඇවිල්ලා ඇවිල්ලා අන්තිම මාසේදී රුපියල් 40යි පොලිය. දැකදර පොලිය එන්නේ එන්නේ ළමයි අඩු වෙනවා. හැම මාසෙම රුපියල් 40 40 පොලිය අඩු වෙලා අන්තිම මාසෙ වෙද්දී රුපියල් 40ට බහිනවා පොලිය. ඒක අපි මේක ක්‍රමයට කියන්නේ ළමයි හීන වෙන ශේෂය. කියන්නේ පොලිය එන්නේ එන්නේ අඩු වෙනවා. නේ අපි ගෙවන්න ඕන ණය මුදලත් එන්නේ එන්නේ අඩු වෙනවා. තේරෙනවද? මේකදී අපිට වාසියක් තියෙනවා අර මාසෙන් මාසෙට හැදෙන පොලිය ටික ටික අඩු වෙනවා හොඳයි ටක් ගාලා ඔය ටික ලියා ගන්න රෝම ඉලක්කම් ඔක්කොම හදන්න ඕනේ නැහැ 7 වෙනි එක 12 වෙනි මාසයේට පොලිය සොයන්න හරි. අපි දැන් ඕගොල්ලන්ට තනියම හදන්න එකක් දෙනවා. මට දැන් හොයලා දෙන්න මෙයා මාස 12ක් තුල ගෙව්ව මුළු පොලිය. හරි බලමු කවුද හරියට හදලා උත්තරේ ගන්න කියලා කල්පනා කරලා හදන්න. දැන් පළවෙනි මාසේ පොලිය 480ක් ගෙව්වා. තව 2000කුත් ගෙව්වා. දෙවන මාසේ පොලිය 440ක් ගෙව්වා. තව 2000කුත් ගෙව්වා. ඒ 2000 කියන එක තමයි පොලිය නෙමෙයිනේ. ඒ දෙනහ කියන්නේ ළමයි අපි අර ණය වෙලා තියෙන මුදලෙන් ගෙවන ටිකනේ තේරෙනවද 24000 9යි ළමයි ඒක අනිවාර්යෙන් ගෙවන්න එපා 2000 මාස 12 යද්දිනේ එතකොට ඒ 24000 ගෙවිලා ඉවරයි ඊට අමතරව අපි අර 2000 ගෙවද්දි තව පොලියකුත් ගෙවන්න ඕනේ මේ මාසෙට අදාළව මේ පළවෙනි මාසෙට 480යි පොලිය දෙවන මාසෙට පොලිය 440යි තේරෙනවනේ තුන්වන මාසෙට පොලිය 400යි හතරවන මාසෙට පොලිය 360යි පස්වන මාසෙට පොලිය 320යි ඔහොම ඔහොම ගිහිල්ලා ගිහිල්ලා 12 වෙනි මාසෙට පොලිය අන්තිමට 40යි හැදෙන්නේ. හරි රෝම ඉලක්කම් 8 නේ 8. රෝම ඉලක්කම් 8
ගෙවිය යුතු මුළු පොලිය සොයන්න මම පොඩි වෙලාවක් දෙන්නම් කල්පනා කරලා හදන්න ගෙවිය යුතු මුළු පොලිය සොයන්න දැන් සමාන්තර ශ්‍රේණියක් එන හින්දා ඒක පාවිච්චි කරලා සමාන්තර ශ්‍රේණියක නේ මේ සමාන්තර ශ්‍රේණියක පද එන්නේ තේරුණාද හරි පළවෙනි පදේ 480යි අවසාන පදේ 40යි සමාන්තර ශ්‍රේණියක මතකදර පද වල ඓක්‍ය හොයන සූත්‍රයක් තියෙනවා තග්ගාල හැදුවේ හැකේකින් මතකද නැද්ද මතකද නැද්ද සමාන්තර ශ්‍රේණියක පද වල ඓක්‍ය හොයන සූත්‍රයෙන් හැදුවේ හැකිනේ ගෙවිය යුතු මුළු පොලිය හරි ගෙවිය යුතු මුළු පොලිය සොයන්න මම පොඩ්ඩක් මේ ටික ලියා ගන්න ඔයගොල්ලෝ ලියා ගන්න ගෙවිය යුතු මුළු පොලිය හොයන්න ඕනේ ඔව් හරි දැන් උතර මට කියන්න පළවෙනි මාසෙට පොලිය 480යි ඊළඟ මාසෙට පොලිය 440යි කොහොම නේද එන්නේ 400 400යි තුන්වන මාසෙට පොලිය 360යි කොහොම ගිහිල්ලා ගිහිල්ලා ළමයි අන්තිමට නේ 11 වෙනි මාසෙට පොලිය රුපියල් 80ක් වෙනවා එතකොට 12 වෙනි මාසෙට පොලිය රුපියල් 40යි කොන්න ලියා ගන්න තග්ගල මම අහනවා ළමයි මෙතන පද කීයක් තියෙනවද පද මාස 12ක් ඉන්න පද 12ක් වෙනවා ඔව් මේ මුල් පදේනේ මුල් පදේ සමාන්තර ශ්‍රේණියේ මුල් පදය අපි ඒ වලින් අංකණය කරනවා මේ ළමයි අවසාන පදේ L වලින් අංකණය කරනවා මට කියන්නේ මේක සමාන්තර ශ්‍රේණියක් නේ පොදු අන්තරයේ කීයද ළමයි පොදු අන්තරයේ D 40 40 අඩු වෙනින් ඉඳ ඍණ 40යි පොදු අන්තරයේ පොදු අන්තරයේ ඍණ 40යි මේක සමාන්තර ශ්‍රේණියක් විදිහට එන්නේ ඔය ගණන් වල මතක තියාගන්න එතකොට මං අහනවා අපිට සූත්‍ර දැන් මේ ටික ඔයගොල්ලෝ ලියලා එකතු කරත් හරි 400 80 40 400 320 220 80 320 220 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
හතරසිය අසූවයි එල් කීයද හතලියයි මෙතන ඔයගලන්ට පේනවා දෙකට දෙවරක් එකයි 12ට දෙවරක් හයයි නේ එතන මෙතන හය වැඩි කිරීම 480යි 40යි 520යි නේ අගලවට කියන්න 520 ඒව හයක් පොලිය ඔක්කොම මෙයා කීයක් ගෙවලද මාස 12 යද්දී ඉක්මනට හදලා කියන්න මේ සූත්‍රයෙන් හදන්නත් පුළුවන් තව සූත්‍රයක් තියෙනවා සමාන්තර ශේඩියක පදවල අයික්ක ගන්න නේ ඔව් මේ අවසාන පදේ මම දන්නේ හින්දා මේ සූත්‍රය දැම්මහම ලේසි මට ඉක්මනට ළමයි හොයලා දෙන්න මාස 12ට මෙයා පොලිය කීයක් ගෙවිලා තියෙනවද මාස 12ට ඔක්කොම පොලිය මුළු පොලිය මුළු පොලිය කීයක් ගෙවෙනවද මේ කාටරි ඕන නම් මේවා එකතු කරලා ගන්නත් පුළුවන් ඉතින් හරි එකතු කරලා ගන්නත් පුළුවන් हाँ रुपया होंडाई औषधि प्राविधु हारी तुंदास एकसी विस्साई रुपया लमाई खोली है तुंदास एकसी विस्सा क्या देना हो ये रुपया तुंदास एकसी विस्सा मैं यहाँ गेवल दी रहा नहीं खोली है भी तरह क्या ये टाइम तेरे को विस्सी हाथरदाह गेवन नो नहीं नहीं एकात गेवन हो नहीं ओ विस्सी हाथरदाह कोई तुंदास एकसी विस्सा कोई हारी දැන් ওই විදිහට අපිට ටග් ගාලා බැලුවේ හැක නේ දැන් මෙයා කඩින් ওই බාන්ඩ් එක අත්තර පස්සේ මුදලාලි ඔක ටග් ගාලවම හදනවා හරිද මුදලාලි නැත්තම් මෙයාට ඉතින් කියලා දෙන්න බෑ කීයේ කී ගෙවන්න ඕන නැත්තම් මෙයාට හදලා ගෙවන්න කියන්න බෑන්නේ එහෙම කියන්නේ නැහැ දැන් අපි කී එක අරන් එද්දි ළමයි මුදලාලි අපිට හදලා දෙනවා පළවෙනි මාසෙ මෙන්න මෙච්චරක් පොලිය හැදෙනවා 480යි වාතාව 2000යි ගෙවන්න ඕනේ දෙවන මාසෙට පොලිය 440යි තව 2000යි ගෙවන්න ඕනේ නේ ඒක තේරෙනවානේ මුදලාලි ඔක ගානට ලීලා දෙනවා මාස 12ක් යනකම් මේ මාසෙට මෙච්චර පොලිය හැදෙනවා මේ මාසෙට මෙච්චර පොලිය හැදෙනවා නේ නැත්තම් අපිට මේ ගන්නේ කරලා ගෙවන්න කියන්නේ නැහැ නේ මුදලාලි ඒක හදලා දෙන්න ඕනේ ඉතින් නැත්නම් අපි දන්නේ නැහැ නේද හරිද ඔයගොල්ලෝ
අම්මලතාවත්තල ගියාම අම්මලතාවත්තල්ද මේක හදාගන්න එක පාට එහෙම තේරෙන්නේ නැහනේ මේ ක්‍රමෙට දැන් ඕගොල්ලන්ට තේරෙනවා දැන් කියලා දුන්නේ හින්දානේ තේරෙනවා නේ ක්‍රමෙ හරිද එතකොට මේවා තමයි අපි සාමාන්‍ය ඉස්සරහට දැන් ගොඩක් තැන්වල පාවිච්චි වෙන්නේ මේ ක්‍රමී ළමයි කඩේකින් භාණ්ඩයක් මිලදී ගද්දි ණයක් ගද්දි බැංකුවකින් මේ කුලී කිනීමේ ක්‍රමයට තමයි පොලිය ගන්නේ කරන්නේ එතකොට මේ වගේ ටක් ගාලා හැදුවේ හැකි දැන් තේරෙනවනේ වැඩි කොහොමද යන්නේ කියලා නේ එතකොට ඕගොල්ලන්ටත් හදලා බැලුවේ හැකි මේ මාසෙට පොලිය කීයක් හැදෙයිද හරි ඊළඟ මාසෙට පොලිය කීයක්ද හැදෙන්නේ ටක් ටක් ගාලා හැදලා හදලා බලන්න පුළුවන් ඔය සමාලලට ණය ගෙවන පොත්වල බලන්න ගොළමයි ණය ඔයගොල්ලගේ අම්මලා තාත්තලා ණය අරන් ඇතිනේ ඒ ණය ගෙවන පොතේ ඒගොල්ලෝ ගෙවුවට පස්සේ ලීලා දෙනවානේ ලීලා දෙද්දි ඉතින් මේ වගේ බලන්න පොලිය අඩු වෙනවා ටික ටික මාසෙන් මාසෙට බැලුවේ හැකි ඒකට හේතුව මේ කුලී කිනීමේ ක්‍රමයට තමයි පොලිය ගන්නේ කරන්නේ මොකද අපි අර මාසෙන් මාසෙට ළමයි වාර්කේයෙන් කොටසක් ගෙවනවානේ ණය මුදලිනුත් එතකොට ඉතිරි වෙලා දින ණය කොටසට තමයි හැම මාසෙම පොලිය ගන්නේ කරන්නේ එන්න එන්න ණය මුදල අඩු වෙනවානේ අපි ගෙවන්න ගෙවන්න එතකොට ඒ අඩු වෙන හින්දා අඩු පොලියක් තමයි හැම මාසෙටම එන්න එන්න හැදෙන්නේ ටික ටික කොහොම වෙලා වෙලා අන්තිමට අඩුම පොලියක් තමයි අන්තිම මාසෙට හැදෙන්නේ 40යි සා එතකොට අපි ණය මුදල තව 2000යි ගෙවන්න තියෙන්නේ අන්තිම මාසෙදී 2000යි 40යි ගෙවුවාම ඉවරයි සම්පූර්ණ ඔක්කොම ටික ඉවරයි නේ හොඳයි දැන් ළමයි මේකෙදි තව පොඩි දෙයක් කරනවා මෙහෙම දැන් මට කියන්නකෝ දැන් කොහොම හරි ළමයි මේ කුලී කිනීමේ ක්‍රමයට අනුව ගන්න හේ කරාම පොලිය 3120 න එන්නේ හරිනේ 3120 තමයි එන්නේ ඒක හරි ඒතර මාස 12ක් ගියා මාස 12ක් යනවා 2000 12 කුත් ගෙවනවා 24000ක් ගෙවෙනවා හරි නේ හරි එතකොට පැහැදිලිද කෙචානි හොඳයි එතකොට ළමයි මෙතන පොඩක් දැන් මේ ගෙවන එක්කෙනාට පොඩි පැටලීමක් වෙන්න වෙයිද දැන් පළවෙනි මාසේ 2000කුයි 480කුයි ගෙවන්න ඕනේ 2480ක් ගෙවන්න ඕනේ දෙවන මාසේ 2000කුයි 440කුයි ගෙවන්න ඕනේ 2440ක් ගෙවන්න ඕනේ තුන්වෙනි මාසේ 2000කුයි 400කුයි ගෙවන්න ඕනේ තේරෙනව නේද හතරවෙනි මාසේ 2000කුයි 360කුයි ගෙවන්න ඕනේ ඕක චුට්ටක් ළමයි අපිට නිකන් පැටලෙනවා නේ අර ගෙවන එක්කෙනාට දැන් මේ මාසේ මෙච්චරයි මේ මාසේ අඩු වෙනවා තමයි ගාන ඉන්නෙන්න හැබැයි ඔක ඉතින් මතක තියාගන්නත් අමාරුයිනේ ඊට පස්සේ මුදලාලි මෙහෙම වැඩක් කරනවා හරිද මුදලාලි කියනවා දැන් මේ විදිහට තමයි පොලිය හැදෙන්නේ මේ මාසෙට මෙච්චරයි මේ මාසෙට මෙච්චරයි ඔයා මෙහෙම ගෙවන්න ඔයාට දැන් මේක මතක තියාගන්න බෑනේ කචල්නේ කරදරයිනේ නේද නැත්නම් ලියාගෙන යන්න පුළුවන් වුණා මුදලාලි කියනවා මේ මුළු පොලිය තියෙනවනේ කොහොම හරි ළමයි මේ 3120 නේ මාස 12ටම හැදෙන මුළු පොලිය මේ ටික එකතුව එයා ඊට පස්සේ මුදලාලි කියනවා ඔයාට පහසුයි මේ 3120යි ඔයා ණය වෙලා තියෙන මුළු මුදල කීයද 24000 නේද? ඔව් 24000යි එයා එකතු කරනවා. මම කියන්නේ එකතු කරාම කීයද? 24000යි 3120යි ණය වෙලා තියෙන මුදලට මුළු පොලිය එකතු කරනවා. කීය දෙන්න කියන්නේ ටක් ගාලා? 24000යි 3120යි ඉක්මනට. 24000යි ණය වෙලා තියෙන මුදල 24000ක් ණයයිනේ. තා මෙයා පොලිය 3120ක් ගෙවන්න ඕනේ මාස 12 යද්දි පොලිය 3120ක් හැදෙනවා. ඔව් 20 හරි 27120ක් නේ ළමයි ගෙවන්න ඕනේ කොහොම හරි. ඒ කියන්නේ මාස 12 ඇතුළත 27120යි ගෙවන්න ඕනේ. ඊට පස්සේ මුදලාලි මේකට මෙහෙම වැඩක් කරනවා මේක බෙදනවා 12න්. 27120 12න් බෙදනවා. මම ටක් ගාලා 12න් බෙදලා කියන්නේ කීයද කියලා? 27120 ඉක්මනට 12න් බෙදලා කීයද කියන්න. 27120 27120 අපි ගෙවන්න ඕන මුළු ණය මුදලයි මුළු පොලියයි මාස 12ටම පොලියයි ගෙවන්න ඕන මුළු ණය මුදලයි එකතු කරාම 27120යි 12න් බෙදුවාම කීයද 2260 හැම මාසෙම 2260 ගාණි ගෙවන්න කියලා. හැම මාසෙම 2260 ගාණි ගෙවන්න කියනවා. එහෙම කිව්වහම අවුලක් වෙනවද නැද්ද? අවුලක් වෙන්නේ නැහැ. අපිටත් පහසුයි. ඇයි? ඉතින් අපි දන්නවනේ හැම මාසෙම අපිට මතකයි 2260යි ගෙවන්න තියෙන්නේ.
ඒක තමයි ළමයි කරන්නේ. ඉතින් මේකට අපි ළමයි කියනවා වාරිකයක අගය කියලා. මොකක්ද කියන්නේ? වාරිකයක අගය. පැහැදිලිද? හරි. අර පොලිය ඉතින් අර වගේ තමයි ගණනය කරේ කුලී කිනීමේ ක්‍රමයට මුළු පොලිය හොයාගත්තා මාස 12ට හැදින මුළු ණය මුදලත් අපි දන්නවා ඒ දෙක එකතු කරා බෙදුවා 12න්. එතකොට ළමයි 2260 ගානේ මාස 12ම ගෙවුවා නම් හරිනේ. 2260 2260 අර සමාන වාරික වශයෙන් තමයි අපි එතකොට ගිහිල්ලා ගෙවන්නේ. එහෙම ගෙවද්දී ඉතින් අපිට ගැටලුවකුත් නැහැ. හැබැයි පොලිය හැදිලා දීන්නේ අර මාසෙන් මාසෙට අඩු වෙන විදිහට. අපි එහෙම නෙගත්තේ නේ. මේ 2000 මේ 3120 කියන පොලිය මාසෙන් මාසෙට අඩු වෙන විදිහට තමයි ගත්තේ. හැදුනේ. ඒ ටික එකතු කරාම මාස 12ට පොලිය ගත්තා 3120යි. අපි ගෙවන්න ඕන ණය මුදලක් දන්නවා. ඒ දෙක එකතු කරා 12 හැම්බෙදුවා. එතකොට ළමයි 2260ක් එනවා වාරික එක අගය. පැහැදිලිද? ඔව්. හරි මුළු පොලිය හරි ලියන්න. ඊට පස්සේ ඊළඟ රෝම ඉලක්කම් 9ද ලියන්න. ඔව්. හරිද? ලියන්න ගෙවිය යුතු වාරික එක අගය සොයන්න. ගෙවිය යුතු නෑ මෙහෙම පොඩි නෑ. ලියන්න ලියන්න පොලිය සහ ණය මුදල මෙහෙම ලියන්නකෝ. පොලිය සහ ණය මුදල සමාන වාරික වශයෙන් ගෙවයි නම් පොලිය සමග ණය මුදල පොලිය සමග ණය මුදල සමාන වාරික වශයෙන් ගෙවයි නම් සමාන වාරික වශයෙන් ගෙවයි නම් වාරිකයක අගය සොයන්න. වාරිකයක අගය සොයන්න. හා තග්ගාලා ඉස්සෙල්ලාම ණය මුදලයි මුළු පොලිය එකතු කරන්න. ණය මුදලයි මුළු පොලිය එකතු කරන්න 27120යි. බෙදන්න එක 12යි. 12න් බෙදලා ගන්න වාරිකයක අගය රුපියල් කී දෙන්නේ? රුපියල් 2260යි. රුපියල් 2260යි. හරි. හොඳයි. මට ගොඩක් කියන්නේ ක්‍රමේ තේරෙනවද? හරි මම මේක දැන් අද වෙලා මදි ළමයි තව ගණන් දෙකක් විතර හදන්න තියෙනවා. ඒක අපි ඊළඟ සතිය හදලා ඊට පස්සේ ඊළඟ පාඩමත් මම පටන් ගන්නවා ලබන සතියේ. හරි මම මේක දැන් තව ගණන් දෙක තුනක් හදලා පෙන්නන්නම්. ඒක තේරෙනවද මේ කිව් එක? වාරිකයක අගය කියන එක ලේසි එතකොටනේ. එතකොට ළමයි අපි හැම මාසෙම 2260 ගානේ ගෙවුවනම් හරිනේ ගිහිල්ලා අපිට පැටලෙන්නේ නැහැ. මුදලාලට පැටලෙන්නේ නැහැ. නැත්නම් අපිට අර එක එක අගයන් මතක තියාගන්න අමාරුනේ ළමයි. මේ මාසෙ මෙච්චරක් ගෙවන්න ඕනේ, මේ මාසෙ මෙච්චරක් ගෙවන්න ඕනේ නේ. ඊට වඩා ලේසි මේ ඔක්කොම ටික එකතු කරා ඒ මුළු පොලියත් ගත්තා. එකතු කරලා 12න් බෙදුවාම හරි. හොඳයි එහෙනම් ළමයි අපි ඊළඟ සතියේ සෙන්සුරාද ක්ලාස් එකෙන් හම්බ වෙමු. සීලුම යාළුවන්ට කියන්න ළමයි ආයි යටේ මේ රටේ තත්ත්වය යහපත් වුණාට පස්සේ තමයි අපි ආයි පන්ති ආයතනයේ පටන් ගන්න. එතකන් Zoom ක්ලාස් සරහා කරනවා. උදේ 8යි කාලේ ඉඳන් පන්තිය ළමයි ඔව් හරිද 10 වෙනකන් තියෙනවා. එහෙනම් සීලු දිනාටම සුබ දවසක්. ලබන සතියේ Zoom ක්ලාස් එකෙන් හම්බ වෙමු. හරි එහෙනම් හොඳට වැට්ටික් කරන්න. බුස්සරණයි සීලු දිනාටම.